වැඩි කාලයක් නෑ ඡන්දයක් පැවැත්වෙනවා අනිවාර්යයෙන්. දේශපාලන ව්‍යාපාරයක් විතර බලය ඉල්ලනවා. ඉතින් ඔබතුමන්ලට බලය හම්බුනොත් මේක වාසියක් වෙන්නේ නැද්ද මේ ඇතිකරගත් ක්‍රියාදාමයේ? ඒ පිළිබඳ පැහැදිලිමක් කියන්නේ ණය කල් දමා ගැනීම වාසියක් වෙනවා. හැබැයි නිගෝෂියේෂන් එකේ ණය කපා ගැනීමක් හෝ පොලි අඩු කර ගැනීමක් ගැන අපි තාම විස්තර දන්නේ නැහැ. හැමෝම හොඳයි හොඳයි කියලා තිබ්බට කාටද මේක හොඳ? හරි, මේකේ තියෙනවා ණය අපි ගත්ත ණය, අපි ගත්ත ණය ගත්ත පුද්ගල විදියට අපිට කාලයක් ලැබිලා තියෙනවා ණය පස්සේ ගෙවන්න. හරිද? නමුත් ලෝකේ ණය ප්‍රතිවගත කිරීම වලදී සාර්ථක ණය ප්‍රතිවගත කිරීමක් කියලා කියන්නේ ණය කපා හැරීමක් හෝ පොලිය කපා හැරීමක් හෝ ඒ වගේ දේ. ඇත්තනම් අපි බලන් ඉන්නේ ISBS ගැන. අපිට මේ අර්බුදයෙන් ප්‍රධානම ගැටලුව තියෙන්නේ ISBS. නමුත් ඒක 12.5ක වගේ ප්‍රමාණයක් තිබෙන්නේ නම් මේ අපිට සහ මේ බැඳුම් කරත් තියෙන 6ක වගේ ප්‍රමාණයක්. නෑ නෑ, මං හිතන්නේ ඔබතුමාර මුලින් කියපු ස්ට්‍රක්චර් එක මං ආයෙ පැහැදිලි කරන්නම්. දීපාර්ශ්වයේ ණය තියෙන ඩොලර් බිලියන 10. මල්ටිලැටරල් තියෙනවා 11.7ක්. මල්ටිලැටරල් නෙගෝෂিয়েට් කරන්න බෑ. ගෙවන්න ඕනේ. එතකොට ISBS තියෙනවා 12.5ක්. ඒතර වැත්තකට මේ 10.1 මුළු ණය ප්‍රමාණයෙන් 3/1. 3/1කුත් අද හරියටම ඔබතුමා ඔය රිපෝට් වල බලන්න 5.8ක් ගැන තමයි මේ කතා කරේ. 10.9ක් ගැන නෙමෙයි කතා කරේ. කාලය අවසන් වෙනවා. රිපෝට් වල තියෙන 5.8 ගැන. ඒ නිසා නම් ණය වලින් යම් කිසි කොටසක් කල් දාගෙන තියෙනවා. තව අර්බුදයේ හැමම අපි ඉස්සරහා තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන විශේෂයෙන්ම ISBS ගැන තමයි අපි බලන්න ඕනේ.